අයිබවන් තෙරුවන් සරණයි දහම් පාසල් අවසාන විභාග පාඩම් හා ප්‍රශ්නෝත්තර බුද්ධර්ම හා පාලි භාෂා පරිචය. බුද්ධර්ම හා පාලි භාෂා පරිචය පොත කොටස් තුනකින් යුක්තයි. බුද්ධහමී ඉගැන්වීම් කැඹුරු ඉගැන්වීම් පිළිබඳව පළවෙනි කොටසෙන්, දෙවන කොටසේදී අභිධර්මය, තුන්වෙනි කොටසේදී පාලි කොටස් තමයි අන්තර්ගත වෙන්නේ. ඉතින් අභිධර්මයේ මූලික ඉගැන්වීම කියන කොටස යටතේ පුංචි හැඳින්වීමක් විස්තරයක් දාලා තියෙනවා අභිධර්මයේ පිළිබඳව. අභිධර්මයේ පිළිබඳව අපි දැනගත යුතුම කොටස් ටිකක් තමයි, විස්තර ටිකක් තමයි මේකේ තියෙන්නේ. හැඳින්වීම හා සතර පරමාර්ථ විදිහට අපි නම් කරලා තියෙනවා. ඉතින් පිරිවෙන දහම් පාසල නාලිකාව තුළින් මේ පාඩම් සකස් කරන්නේ. ඔබට පුළුවන් මේ විදිහට ටයිප් කරලා අපේ නාලිකාවේ තියෙන වීඩියෝ පාඩම් ලබා ගන්නටත් පුළුවන්කම තියෙනවා. YouTube එකේ මේ විදිහට සර්ච් කරන්න ඕනේ. ඊට අමතරව ලින්ක් එකත් පහතින් දාලා තියෙනවා. ඉතින් අපි බලමු මේ හැඳින්වීම කියන එක යටතේ සාකච්ඡා කරන්නට තියෙන්නේ මොනවද කියලා. අපි කිව්වා සතර පරමාර්ථ, ඒ වගේම හැඳින්වීම. පහුගිය වසරවල මෙන්න මේ විදිහට 2018-2019 වර්ෂයේ 6 වෙනි ප්‍රශ්නේ තියෙනවා සතර පරමාර්ථ ධර්ම නම් කරන්න කියලා. සතර පරමාර්ථ දක්වලා තියෙන මේ හැඳින්වීම කියන්නේ කොටසෙන් තමයි දක්වලා තියෙන, කොටසෙන් තමයි දක්වලා තියෙන්නේ. එම පරමාර්ථ ධර්මවලට අයත් සංඛ්‍යා දක්වා යහපත් අයහපත් ක්‍රියා හඳුන්වන සිත් වර්ග දෙක ඉදිරිපත් කරන්න. මෝහ මූලික සිත් නම් කර එම සිත්වල දක්නට ලැබෙන විශේෂ ලක්ෂණ සමග ඒවා කෙටියෙන් හඳුන්වන්න. මාර්ග ඥාන වශයෙන් පෙන්වා දී ඇති සිත් නම් කර හතරවන මාර්ග ඥානයෙන් ප්‍රහීණ කරන සංයෝජන ධර්ම පෙන්වා දෙන්න කියලා මේ විදිහට ප්‍රශ්න අහනවා. ඉතින් සතර පරමාර්ථ ධර්ම පිළිබඳව අවබෝධයක් දැනීමක් සියලු කාරණාවන් පිළිබඳව මේ කොටසේදී සාකච්ඡා කරනවා. අපි තව වර්ෂයක ප්‍රශ්න පත්‍රයක අභිධර්මයේ පිළිබඳව දැක්වෙන්නේ කොහොමද කියලා බලමු. මේ ප්‍රශ්න පත්‍රය ඇවිල්ලා දෙදස් දාහත වර්ෂයේ 6 වෙනි ප්‍රශ්නය විදිහටත් අපි අහලා තියෙනවා. චෛතසිකයන්ගේ ප්‍රධාන ලක්ෂණ හතර ගෙනහැර දක්වන් චෛතසිකයන් කවරේ දැයි පහදා ඒවා ඇතුළත් ප්‍රධාන බෙදීම් සංඛ්‍යා සමග ඉදිරිපත් කරන්න. චිර විරති ත්‍රය දක්වා ඒවා පිළිබඳ හැඳින්වීමක් කරන්න. විරති චෛතසික පිළිබඳ වහන් සබ්බචිත්ත සාධාරණ චෛතසික නම් කර එම නම විවහන කිරීමට හේතුව පෙන්වා දෙන්න. ඒ විදිහට චෛතසික ගැන අහලා තියෙනවා. ඉස්සෙල්ලා අපි කිව්වේ සතර පරමාර්ථ ගැන අහලා තියෙන බව. 2015-2016 වර්ෂයේ සිත භූමි වශයෙන් සතර වැද ඇරුම් වෙයි, ඒ සතර නම් කරන්න. අපි දෙවැනි කොටසේදී පිළිබඳව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟ පාඩමේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒවට අදාළ සිත සංඛ්‍යාව වෙන වශයෙන් ලියන්න. අසංකාරික සසංකාරික අහේතුක යන මේ සිත් කෙටියෙන් හඳුන්වන්න. අහේතුක සිත්වලට අයත් ක්‍රියාසිත තුන දක්වා ඒවායින් නික්ලේසි උතුමන්ට පහළවන ක්‍රියාසිත නම් කරන්න. ඒ විදිහේ ප්‍රශ්න තමයි අහලා තියෙන්නේ 2015-2016 වර්ෂයේ. ඊට පස්සේ අපි බලමු 2014-15 අවුරුද්දේ කොහොමද අහලා තියෙන්නේ කියලා. චෛතසික ලක්ෂණ හතර දක්වන්න, චෛතසිකයන්ගේ ප්‍රධාන බෙදීම් සංඛ්‍යා සමග ඉදිරිපත් කරන්න, ප්‍රකීර්ණක චෛතසික නම් වශයෙන් ලියා ඒවාට ඒ නම විවහාර කිරීමේ හේතුව පෙන්වා දෙන්න, විරති චෛතසික පිළිවෙලින් නම් කර ඒවා පිළිබඳ හැඳින්වීමක් කරන්න කියන තමයි අහලා තියෙන්නේ. ඊට අමතරව 2013-14 අවුරුද්දේ චෛතසික ධර්මවලින් රූප කෙරෙහි තමයි වැඩි අවධානයක් යොමු වෙලා තියෙන්නේ. භූත රූප නම් කරන්න, ඒවා සැකෙවින් හඳුන්වන්න, උපාදාය රූප යනු කවරේදැයි හඳුන්වා ඒට අයත් රූප සංඛ්‍යාවත් විෂය රූප හතරත් නම් කරන්න, රූප යන පදේ අභිධර්මයේ විවරණය කර ඇති අයුරු ලියා
චිත්ත චෛතසික සඳහා භාවිත කරන වෙනත් නමක් පෙන්වා දෙන්න කියලා ප්‍රශ්නේ ඉදිරිපත් වෙලා තියෙනවා. ඉතින් අභිධර්මයේදී කතා කරන චිත්ත චෛතසික රූප නිබ්බාන කියන කොටස් හතරේම ප්‍රශ්න අහලා තියෙනවා එක එක වර්ෂවල වෙනස් වෙලා. අපි බලමු මේ පාඩමට අදාළව මොනවද සාකච්ඡා කරන්නට තියෙන්නේ කියලා. දහම් පාසල් අවසාන විභාගයට අදාළ අභිධර්මයේ මූලික ඉගැන්වීම කියන කොටසේ හැඳින්වීම විදිහට අපි බලමු. බුද්ධ වචනේ අධ්‍යයනය කිරීමේ පහසුව තකා ඒ යුගවලදී විවිධාකාරයෙන් වර්ග කර ඇත. බුද්ධ වචනේ අධ්‍යයනය කරන්න බුදු දහම බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම ඉගෙන ගැනීමේ පහසුව සඳහා එක එක විදිහට වර්ග කරලා තියෙනවා. ඒ වර්ග කරපු වර්ග කිරීම අතරින් එක වර්ග කිරීමක් තමයි ත්‍රිපිටකය කියලා කියන්නේ. ආකාර තුනකින් පිටක තුනක් වශයෙන් ඉදිරිපත් කිරීම විනය පිටකය, සූත්‍ර පිටකය, අභිධර්ම පිටකය විදිහට. බෙදා හැදෑරීම යනුවෙන් ත්‍රිවිධව බෙදා හැදෑරීම දීර්ඝ කාලයක පටන් පවතින සරල ක්‍රමය. මේක තමයි සරලම ක්‍රමය. විනය පිටකය, සූත්‍ර පිටකය, අභිධර්ම පිටකය කියන ඉගැන්වීම. විනය පිටකය වනාහි භික්ෂු භික්ෂුණී දෙපිරිසෙහි කායික වාචික සංවරය සඳහා ප්‍රඥප්ති ශික්ෂාපද හා වත්පිළිවෙත් බහුල වශයෙන් අන්තර්ගත කොටසේ. විනය පිටකය කියන්නේ විනය පිටකය වනාහි භික්ෂු භික්ෂුණී දෙපිරිසෙහි කායික වාචික සංවරය සඳහා ප්‍රඥප්ති එහෙම නැත්නම් ශික්ෂාපද හා වත්පිළිවෙත් බහුල වශයෙන් අන්තර්ගත වෙලා තියෙනවා. ශික්ෂාපද වත්පිළිවෙත් මේවා අන්තර්ගත වෙලා තියෙන කොටස තමයි විනය පිටකය. තථාගත භාසිත, ශ්‍රාවක භාසිත හා වෙනත් ආකාරයේ සියලු ඉගැන්වීම් ලෝක විවහාරයට අනුව අවබෝධ කර ගැනීමට පහසු වන පරිද්දෙන් සංග්‍රහ කරන ලදුව නිකාය ග්‍රන්ථ නාමයෙන් හඳුන්වනු ලබන්නේ සූත්‍ර පිටකයයි. මොන සූත්‍ර පිටකය ගැන කියනවා? ත්‍රිපිටකය තමයි බෞද්ධයන්ගේ බුදුදහම පිළිබඳව ඉගැන්වෙන සියලු ඉගැන්වීම් අන්තර්ගත වෙන්නේ. තථාගත භාසිත තියෙනවා, ශ්‍රාවක භාසිත තියෙනවා. මේ ත්‍රිපිටකයේ සූත්‍ර දේශනාවන් අතර සුවිශේෂ ලක්ෂණයක් තමයි තථාගත භාසිත සහ ශ්‍රාවක භාසිත පැවතීම. ඉතින් තථාගත භාසිත සහ ශ්‍රාවක භාසිත කියන වෙනත් ආකාරයේ සියලු ඉගැන්වීම් ලෝක විවහාරයට අනුව අවබෝධ කර ගැනීමට පහසු වෙන පරිදි සංග්‍රහ කරලා නිකාය ග්‍රන්ථ, සූත්‍ර පිටකයේ පොත් හඳුන්වන්නේ නිකාය ග්‍රන්ථ විදිහට. දීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය, කුද්දක නිකාය, ওই විදිහට තමයි වර්ග වෙන්නේ නිකාය ග්‍රන්ථ විදිහට. තථාගත දේශනයන්හි හරය මාතිකා වශයෙන් ගෙන අපිට වැදගත් වෙන අවස්ථාව. තථාගත දේශනයන්හි හරය, තථාගත දේශනාවේ හරය ගැඹුර මාතිකා වශයෙන් ගෙන ඒවා ඉතා ගැඹුරින් හා සියුම් ලෙසින් විග්‍රහ කොට දැක්වෙනුයේ අභිධර්ම පිටකයෙහි. එහෙනම් මාතිකා, මෙන්න මේ වචනේ හොඳින් මතක තියාගන්න. මාතිකා විදිහට තමයි සංග්‍රහ කරලා තියෙන්නේ අභිධර්ම පිටකය. සූත්‍ර පිටකයේදී නිකාය වශයෙන් පහකට කොටස් පහකට වෙන් කරලා තියෙනවා. විනය පිටකයේදී ඛණ්ඩක වශයෙන්, පරිවාර වශයෙන් ওই විදිහට වර්ගීකරණය කරලා තියෙනවා. අභිධර්ම පිටකයේදී මාතිකා වශයෙන් ගැඹුරින් කරපු විග්‍රහය. මාතිකා කියන්නේ අභිධර්ම පිටකයේ උගන්වන කොටස් පිළිබඳව මාතෘකා පෙළක්. ඒ පෙළ අනුව අභිධර්ම පිටකය සකස් වෙලා තියෙනවා. මනෝගෝචර ධර්ම සත්ව පුද්ගල ප්‍රඥප්ති වලින් තොරව දේශක ශ්‍රාවක විශේෂතා බැහැර කොට සංස්ලේෂණ විශ්ලේෂණ මාර්ගයන්ගෙන් පැහැදිලි කර දීම අභිධර්මයේ විශේෂ ලක්ෂණය. නැවත වතාවක් අපි බලමු. මනෝගෝචර ධර්ම, මනසට ගොදුරු වෙන, මනසින් අවබෝධ කරගත යුතු සත්ව පුද්ගල ප්‍රඥප්ති වලින් තොරව. සත්වයන් පිළිබඳව දැක්වෙන්නේ නැහැ, පුද්ගලයන් පිළිබඳව හෝ ප්‍රඥප්ති කියන මේවා ඔක්කොගේම තොරව, ප්‍රඥප්ති වලින් තොරව දේශක ශ්‍රාවක විශේෂතා බැහැර කොට. දේශක විශේෂතා හෝ ශ්‍රාවක විශේෂතා බැහැර කරලා විශ්ලේෂණ සංස්ලේෂණ විශ්ලේෂණ. සංස්ලේෂණ කියන්නේ වර්ගීකරණය කළ දැක්වීම.
කරුණු වසයෙන් දැක්වීම වර්ගීකරණය කරලා දැක්වීම කරුණු වසයෙන්. ඒ කරුණු නැවතත් තවත් අනු කොටස් වලට වර්ගීකරණය කරලා දක්වන එකට කියනවා විශ්ලේෂණය කරලා කිරීම කියලා. එහෙනම් මාර්ගයන්ගෙන් පැහැදිලි කරදීම අභිධර්මයේ විශේෂ ලක්ෂණය. අභිධර්මයේ විශේෂ ලක්ෂණය තමයි සත්ව පුද්ගල ප්‍රඥප්ති මේ කියන ඒවා දේශක ශ්‍රාවක විශේෂතා කියන හැම දෙයක්ම බැහැර කරලා. යම්කිසි පරමාර්ථමය ස්වභාවයක් ලෝකයේ තියෙන සියල්ලෙහිම පවතින පරමාර්ථමය ස්වභාවයකට අනුව ක්‍රමවේදයකට අනුව තමයි විග්‍රහ ඉදිරිපත් කරන්නේ. අපි උදාහරණයක් විදිහට ගත්තොත් අපි ධර්මයේදී ගැන්වෙනවා රූප සියල්ලේම ස්වභාවය තමයි පඨවි ආපෝ තේජෝ වායෝ. සත්ව පුද්ගල කියලා ભેදයක් නැතිව පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ භූත ධර්ම හතරෙන් තමයි සකස් වෙන්නේ කියලා කතා කරනවා, සාකච්ඡා කරනවා. ඒ වගේම තමයි අභිධර්මයේදී නාම රූප වශයෙන්ුත් සාකච්ඡා කරලා තියෙනවා. ඊට අමතරව චිත්ත චෛතසික රූප නිබ්බාන සිත් තියෙනවා සත්වයාට සහ පුද්ගලයන්ට. ඊට අමතරව චෛතසික කිව්වේ සිතිවිලි තියෙනවා, රූප කිව්වේ රූපමය ස්වභාවයන් පණ ඇති පණ නැති වශයෙන් ඒක වර්ගීකරණය කරන්න පුළුවන්. නිබ්බාන නිර්වාණය ඔය කියන හතර තමයි අභිධර්මයේදී සමස්ත විශ්වයම සමස්ත ලෝකයේම වර්ගීකරණයට හසු කරලා තියෙන්නේ. එතකොට පුද්ගල සත්ව ඒ වගේම ප්‍රඥාප්ති දේශක ශ්‍රාවක ඔය විදිහේ වර්ගීකරණයන් අභිධර්ම පිටකේදී දකින්න ලැබෙන්නේ නැහැ. පරමාර්ථ ධර්ම හතර. පරමාර්ථ ධර්ම හතර යටතේ තමයි අභිධර්මයේදී කරුණු ඉදිරිපත් කරලා තියෙන්නේ, කරුණු සංග්‍රහ කරලා තියෙන්නේ. ඉතින් අපි මේ කරුණු පිළිබඳව අවධානය යොමු කරමින් අපේ සාකච්ඡාව ඉදිරියට පවත්වමු. හැමදෙනාම හොඳින් අවධානයෙන් අහගන්න, අවශ්‍ය දේවල් සටහන් කරගන්න, සලකුණු කරගන්න, අවශ්‍ය දේවල් ලියාගන්න. පරමාර්ථ ධර්ම හතර. සතර පරමාර්ථ නම් කරන්න කියලා අපි දැක්කා ප්‍රශ්නයක් තියෙනවා. 2018 2019 වර්ෂයේ ප්‍රශ්න පත්‍රයේ සතර පරමාර්ථ නම් කරන්න කියලා ප්‍රශ්නයක් තිබ්බා. එම පරමාර්ථ ධර්මවලට අයත් සංඛ්‍යා දක්වන්න කියලා විදිහට තියෙනවා. විවිධාකාරයේ ප්‍රශ්න ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් අපි බලමු මේ සතර පරමාර්ථ පිළිබඳව මොනවද උගන්වලා තියෙන්නේ කියලා. අභිධර්මෙහි අන්තර්ගත ධර්ම කොටස් මූල පාඨයන් හා අටකතා ඇසුරෙන් සංග්‍රහ කොට ඉදිරිපත් කරන අනුරුද්ධ ආචාර්යපාදයන් වහන්සේ එකී ධර්මයන් කොට්ටාස සතරකට බෙදා දක්වති. අභිධර්මයේ අන්තර්ගත ධර්ම කොටස්, අභිධර්මයේ ඉගැන්වෙන මූලික පාඨයන් සහ අටකතා. අටකතාවලත් අභිධර්මයේ පිටකයේ අභිධර්ම අටකතාවල විස්තර විශාල වශයෙන් තියෙනවා. ඒ ඔක්කොම ඇසුරු කරලා සංග්‍රහ කරලා ඉදිරිපත් කරනවා අනුරුද්ධ කියලා ආචාර්යවරේ. අනුරුද්ධ ආචාර්ය පාදයන් වහන්සේ. අනුරුද්ධ ආචාර්ය පාදයන් වහන්සේ මේ අභිධර්ම මූල පාඨ, අභිධර්ම අට කතා මේ කියන ඔක්කොම අධ්‍යයනය කරලා ඇසුරු කරගෙන වර්ගීකරණයක් කරනවා චිත්ත හෙවත් චෛතසික රූප නිබ්බාන. චිත්ත චෛතසික සහ රූප නිබ්බාන කියලා වර්ගීකරණයක් කරනවා. අනුරුද්ධ ආචාර්යපාදයන් වහන්සේගේ ඉගැන්වීමට අනුව අභිධර්මයේ මූල පාඨයන් හා අටකතා අධ්‍යයනය කළ අනුරුද්ධ ආචාර්යපාදයන් වහන්සේගේ ඉගැන්වීමට අනුව අභිධර්මයේ ප්‍රධාන කොටස් කීයද කියලා ඇහුවොත් අපිට කියන්න පුළුවන් වෙන්න ඕන චිත්ත චෛතසික රූප නිබ්බාන කියලා කොටස් හතරයි. ඒවා සතර පරමාර්ථ කියලා හඳුන්වනවා කියලා. ඒවා සතර පරමාර්ථ ධර්ම නාමයෙන්ද හඳුන්වා දෙනු ලැබේ. මේවට කියනවා සතර පරමාර්ථ කියලා. චිත්ත චෛතසික රූප නිබ්බාන, චිත්ත සිත් චෛතසික සිතිවිලි, රූප රූපය රූප නිබ්බාන නිර්වාණය ගැන. අර්ථකථනයේදී ටීකා ආචාර්යවරු පරමාර්ථ සත්‍ය උතුම් වූ විපරීත නොවූ අර්ථය යනුවෙන්ද උසස් ඥානයට ගෝචර වන අර්ථය යනුවෙන්ද විග්‍රහ කෙරෙති.
නැවතත් බලමු. අර්ථකථන ඉදිරිපත් කරද්දී ටීකා ආචාර්යවරු පරමාර්ථ සම්පතය. පරමාර්ථ කියන එකේ තේරුම විග්‍රහ කරලා තියෙනවා, විශේෂ කරලා තියෙනවා. පරමාර්ථ කියන එකේ තේරුම උතුම් වූ කියන තේරුම. ඊට අමතරව තවත් අදහසක් තමයි විපරීත නොව්. උතුම් වූ විපරීත නොව් කියන අදහස. පරමාර්ථ කියන එක සතර පරමාර්ථ. එහෙනම් උතුම් වූ විපරීත නොව් ලෝකයේ ස්වභාවයන් හතරක් තමයි චිත්ත කියන්නේ, චෛතසික කියන්නේ, රූප කියන්නේ, නිබ්බාන කියන්නේ. ලෝකයේ විපරීත නොව් උතුම් වූ අවස්ථාවන් හතරක්. දේශ කාල පුද්ගලාදී වශයෙන් වෙනත් ස්වභාවයකට පත් නොවන යථාර්ථයේ සත්‍ය ස්වභාවය නිරූපණය කිරීම සඳහා පරමාර්ථ සබ්දය යොදාගෙන ඇති බව එයින් පෙනේ. එනම් පරමාර්ථ කියන සබ්දයේ තේරුම දේශකාල පුද්ගලාදී වශයෙන් වෙනත් ස්වභාවයකට පත් නොවන යථාර්ථයේ සත්‍ය ස්වභාවය නිරූපණය කිරීම සඳහා යොදාගත් එකක්. වෙනත් ස්වභාවයකට පත් නොවන යථාර්ථය, ලෝක යථාර්ථය, සත්‍ය ස්වභාවය නිරූපණය කිරීම සඳහා, පෙන්වීම සඳහා යොදාගත් වචනයක් තමයි, යොදාගත් අවස්ථාවන් හතරක් තමයි මේ සතර පරමාර්ථ වලින් උගන්වන්නේ. පරමාර්ථ කියන්නේ නම් ලෝකේ නියමම ස්වභාවය, පරම අර්ථ ලෝකේ නියමම ස්වභාවය පෙන්වීම සඳහා යොදා ගන්නා වූ අවස්ථාවක්. වෙනත් ආකාරයකින් පිරික්සා බලන කල්හි අර්ථ යනු යම් කිසිවක් පිළිබඳව ඇස්, කන්, නාස ආදී ඉඳුරන් මගින් සිතට දැනෙන හෝ වැටහෙන අදහසේ එය අංශ කොටස් භාග වෙනත් ආකාරයකින් කියනවා නම් මේ පරමාර්ථ කියන එක පිළිබඳව අර්ථ යනු යම් කිසිවක් පිළිබඳව ඇස්, කන්, නාස ආදී ඉඳුරන් මගින් සිතට දැනෙන හෝ වැටහෙන අදහසේ. අර්ථ කියන එකේ තේරුම කිසිවක් පිළිබඳව ඇහැට පේන, කන්වලට ඇහෙන, නාසයට දැනෙන, ඉන්ද්‍රියන්ට දැනෙන, සිතට දැනෙන, එහෙම නැත්නම් වැටහෙන යම් කිසි අදහසක්. එය අංශ කොටස් භාග, අංශවලට වෙන් කරන්න පුළුවන්, කොටස්වලට වෙන් කරන්න පුළුවන් ආදී වශයෙන් බෙදාගෙන මූල ඒකකය දක්වා මෙනෙහි කිරීමෙන් අවසානයේදී ලබාගත හැකි අදහස අර්ථයේ පරම අර්ථයයි. එහෙනම් ඒ විදිහට අපි ගන්න ඇස්වලින්, කන්වලින්, නාසයෙන්, ඉන්ද්‍රියන් මගින් දැනෙන වැටහෙන දේවල් අංශ විදිහට, කොටස් විදිහට, භාග විදිහට වර්ගීකරණය කරලා බෙදලා මූල ඒකකය දක්වා මෙනෙහි කිරීමෙන් අවසානයේදී ලබාගත හැකි අදහස අර්ථය පරමාර්ථ කියලා සඳහන් කරන්න පුළුවන්. යම් කිසි දෙයක් ඇහැට පේන ලෝකෙ තියෙන ඒ දෙයක් කඩලා බිඳලා වර්ගීකරණය කරලා අංශවලට බෙදලා කොටස් කරලා අවසානයේදී ඒකෙ තියෙන මූලිකම ස්වභාවය අරගන්න. අන්න ඒකට කියනවා පරම අර්ථය කියලා. අපිට පොතක් කියමු. ඒ පොත අරගෙන අපි ඒක කොටස් වලට, වර්ග වලට බෙදලා බෙදලා අවසානයේදී එහි අවසාන මූලම මූල ඒකකයට යනවා. අන්න ඒකට කියනවා පරමාර්ථය කියලා. පරමාර්ථය කියලා. නැත්නම් අපි පොතක් විදිහට ගත්තා. ඒකේ ගොඩක් දේවල් තියෙනවා. ඒ පොතක් විදිහට ගන්නෙ නැතිව ඒකේ කොටස් වෙන් කරලා වර්ගීකරණය කරලා හඳුනාගත්තට පස්සේ ඒකට කියනවා පරමාර්ථය කියලා. පසිඳුරන් මගින් දැනීම ලබා ඒ අනුව කෙරෙන විවහාරයේ වනාහි තාවකාලික වූකි. පසිඳුරන් ඇස, කන, නාසය, දිව, ශරීරය කියන මේ ඉන්ද්‍රියන් මගින් ගන්න දැනීම ලබාගෙන ඒ අනුව ඇති කරගන්න දැනීම තාවකාලිකයි. යථාර්ථය, සත්‍ය ආදී කිසිදු නමකින් ඒ වෙසසා දැක්විය නොහැකි. ඒක යථාර්ථය කියන්නත් බෑ, සත්‍ය කියන්නත් බෑ. ඉන්ද්‍රියන් වලට ගොදුරු වෙනවා. ඒක අපි ඒ විදිහටම විශ්වාස කරනවා, ඒ විදිහටම හඳුනා ගන්නවා. හුදෙක් විවහාර පහසුව තකා තබා ගනු ලබන නම් ගම් ඇසුරු කරගත් සම්මුති මාත්‍රයක් පමණි. මේකට කියනවා නම් ගොත් වශයෙන් ඒ විදිහට අපි හඳුනා ගන්න ඒවට කියනවා සම්මුති කියලා. අපි කියමු යම්කිසි පුද්ගලයෙක්ගේ නමක් කියලා.
ඒ නමට අනුව අපි ඒ පුද්ගලයාව හඳුනා ගන්න. එහෙම නැත්නම් අපේ අම්මා අපේ තාත්තා විදිහට අපි හඳුනා ගන්න. එතකොට මේක හුදෙක් විවහාර පහසුව තකා තබා ගත්තා වූ යම්කිසි සම්මුති මාත්‍රයක් විතරයි. ඒ තුළ තියෙන්නේ සම්මුති මාත්‍රයක් විතරයි. එහි ඇත්තේ නිදසුනක් වශයෙන් වී ඇටයක් හඳුනා ගන්න ආකාරයෙහි විවිධත්වය සලකා බැලිය හැකි. කොහොමද මේ සම්මුති මාත්‍රය එහෙම නැත්නම් සම්මුතියෙන් අපි ලෝකය හඳුනා ගන්නේ? ඒක වී ඇටයක් සම්බන්ධ කරගෙන කතා කරන්න පුළුවන්. වී ඇටයේ පොත්ත ඉවත් කරගත් විට ඒ දහවියා වේ. දහයිය බවට පත්වෙනවා. වී ඇටයක් පොත්ත ඉවත් කළාට පස්සේ ඒකට කියන්නේ එවිදි. ඇතුළත කොටස් හාල්ය. වී ඇටේ ඇතුළේ තියෙන්නේ හාල්. එයම තම්බාගත් කල බත් හුලකි. බත් හුලක් කියන බත් ඇට කියන එක. වී ඇට එක පොතු ගැලෙවට පස්සේ දහවිය බවට පත්වෙන. ඇතුළේ තියෙන්නේ හාල්. ඒක තැඹුවට පස්සේ අපි කියන්නේ බත් කියලා. කුඩු කරගත් විට පිටිය. හාල් පිටි කියලා තමයි කියන්නේ. මෙසේ දක්නට ලැබෙන නම් යම් කිසි ද්‍රව්‍යයක එක් එක් අවස්ථාවක් හඳුනා ගැනීම සඳහා තබන ලද සම්මුති පමණක් බව පැහැදිලි වේ. එක එක අවස්ථාවේදී ඒක හඳුනා ගන්න අපි සම්මුති ලෝකයේ සාමාන්‍ය ලෝකයේ පාවිච්චි කරපු වචන කිහිපයක් විතරයි. එකම වස්තුව වෙනස් වෙනවත් එක්කම හඳුනා ගන්න විදිය. මොහොතින් මොහොත විපරීත ස්වභාවයට පත්වීමද එහිදීම දක්නට ලැබේ. කොටනකොට වී පොතු අයින් වෙනකොට ඒක හාල් බවට පත් වෙනවා. ඒක තම්බනකොට තවත් විපරීත වෙනවා. ඒක කෙටුවොත් ඒක පොඩි කළොත් තවත් වෙනස් වෙනවා. එකී ධර්මයන්ගේ මූලික අවස්ථා හැවත් හුදු ශක්ති ස්වභාවයේ පරමාර්ථ නමින් හැඳින්වේ. මේ විදිහට තියෙන හැම එකකම මූලික ස්වභාවයට කියනවා පරමාර්ථ කියලා. ඒ වී ඇටයක් ගත්තම ඒකේ තියෙනවා පරමාර්ථ. එහෙම නැත්නම් අපිට හැම එකකම දක්නට ලැබෙන පොදු ලක්ෂණ තියෙනවා. රූප ධර්මයන්ටත් වඩා සියුම් වූ ශක්ති විශේෂ වන චිත්ත චෛතසික ධර්ම පිළිබඳද මේ ආකාරයෙන් දත යුත්තේ. රූප සම්බන්ධයෙන් එහෙම ගත්තම ඒ විදිහට වර්ගීකරණය කරන්න පුළුවන්. මූල පාඨයන් එහෙම නැත්නම් මූලික ස්වභාවයන් තියෙනවා. අන්න ඒවට තමයි කියන්නේ පරමාර්ථ කියලා. ඊට අමතරව චිත්ත චෛතසික ධර්ම පිළිබඳවත් මේ ආකාරයෙන්ම දැනගන්න ඕන. චිත්ත කිව්වම හිතේ ස්වභාවය, සිතිවිලි කිව්වම චෛතසික කිව්වම ඒ වගේ ස්වභාවයන් අපිට විශාල වශයෙන් සාකච්ඡා කරන්න පුළුවන්. චිත්ත චෛතසික රූප යන ධර්මයන්හි හට ගැනීම සිදුවනුයේ ඒවා ඇතිවීමට හේතුවන ධර්මයන්ගේ ඒකරාශී වීම නිසාය. චිත්ත චෛතසික රූප විශේෂයෙන් නිබ්බාන කියන එක මේ කියපු චිත්ත චෛතසික රූප කියන අවස්ථා තුනේම ඒකරාශී වීමක් එක්ක ඇති වෙන දෙයක්. එතකොට යන ධර්මයන්හි හට ගැනීම සිදුවනුයේ ඒවා ඇතිවීමට හේතුවන ධර්මයන්ගේ ඒකරාශී වීම නිසාය. අපි කිව්වා මේවා ක්‍රියාත්මක වෙන්නේ මේ සඳහා බලපාන්නේ මේවා සකස් වීම සඳහා හේතු වෙන මූලික හේතු පදනම් කරගෙන. සංකත නමින් හැඳින්වෙන්නේ ඒ අර්ථයෙනි. සංකත වශයෙන් මේ හැම එකක්ම එකතු වෙන දේවල් වලින් තමයි සකස් වෙන්නේ. චිත්ත සිතක් තියෙනවා, ඒකට අකුසල ස්වභාවයක් එකතු වුණාම අකුසල කර්මයක් අකුසල සිතක් වෙනවා. චෛතසිකත් එහෙමයි. කුසල චෛතසිකයක් එකතු වුණොත් කුසල චෛතසික ඇති වෙනවා. අකුසල මූලයක් එකතු වුණොත් අකුසල ස්වභාවයක් එකතු වුණොත් ඒක අකුසල චෛතසිකයක් වෙනවා. ඒ වගේම තමයි රූප කියන රූපත් පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ ලක්ෂණ වලින් තමයි සකස් වෙලා තියෙන්නේ. මෙන්න මේ කියන ඒකරාශී වීමේ ස්වභාවයෙන් කියනවා සංකත කියලා. ඉතින් මේ ප්‍රශ්න පත්‍රයකදී අපෙන් අහලා තිබුණා චෛතසික මේ සංකත ධර්ම පිළිබඳව විස්තරයක් කරන්න කියලා. ඒ වගේ ප්‍රශ්නයක් අපෙන් මේ පාඩම සම්බන්ධයෙන් අහන්නටත් පුළුවන්කම තියෙනවා. ඇයි සංකත ධර්ම විදිහට හඳුන්වන්නේ කියලා. චිත්තචෛතසික රූප කියන මේවා ඔක්කොම යම්කිසි හේතු පදනම් කරගෙන සකස් වෙනවා. ඒ නිසා මේවට කියනවා සංකත කියලා. ඉපදීම හා විනාශ වීම ස්වභාව කොට ඇති හේන් සංකත සියල්ල අනිත්‍යයි. ඉපදීම හා විනාශ වීමේ ස්වභාවය තියෙනවා සංකත ධර්ම හැම එකකම.
ඒත් නිවන හේතු ප්‍රත්‍යමගින් හේතු ධර්මයන්ගේ ඒකරාශී වීම නිසා ඇති වූවක් නොවේ. නිවන කියන්නේ හේතු ප්‍රත්‍ය සමவாயකින් ඇතිවෙච්ච දෙයක් නෙවේ. ප්‍රත්‍යක්ෂ කරගත යුත්තකි. ප්‍රත්‍යක්ෂ කරගන්න ඕන දෙයක්. එය අසංකතය. නිවන අසංකතයි. එකම අසංකත ධර්මයේ නිවන සංකත ධර්ම කියන්නේ හේතු ප්‍රත්‍යවලින් ඇතිවෙන හේතු ප්‍රත්‍ය පදනම් කරගෙන නිර්මාණය වෙන නිසා නිවන ප්‍රත්‍යක්ෂ කරගන්න දෙයක්. කෙලෙස් නැති කළාට පස්සේ කෙලෙස් දුරු කළාට පස්සේ හිත තුලින් ප්‍රත්‍යක්ෂ කරගන්න දෙයක්. ඒක නිසා නිවන අසංකතයි කියලා කියනවා. සංකත ධර්ම විදියට සලකන්නේ චිත්තචෛතසික රූප කියන කොටස් තුන. සංකත කොටසට අයත් වෙන කොටස් තුන තමයි චිත්තචෛතසික රූප කියන කොටස් තුන. අසංකත එකම අසංකත ධර්මයේ නිවන. හා රූප චිත්තචෛතසික හා රූප ලෞකික ඥානයට අරමුණු වන අතර නිවන අරමුණු වනුයේ ලෝකෝත්තර ඥානයට. චිත්තචෛතසික රූප කියන මේ තුනම ලෞකික ඥානයට අරමුණු වෙනවා. හැබැයි නිවන අරමුණු වෙන්නේ ලෝකෝත්තර ඥානයට. ලෝකෝත්තර ඥානය කියලා කියන්නේ ලෝකය පිළිබඳව තියෙනා වූ අවබෝධය, දැනීම, වැටහීම ඉක්මවලා ගියපු අවස්ථාව. එහෙනම් එකම අසංකත ධර්මය බවට පත් වෙන්නේ නිවන චිත්තචෛතසික රූප නිබ්බාන. මේ පරමාර්ථ ධර්ම හතරෙන් චිත්තචෛතසික රූප කියන තුනම හේතු ධර්මයන්ගෙන් සකස් වෙන නිසා, හේතු ධර්ම පදනම් කරගෙන නිර්මාණය වෙන නිසා සංකත ධර්ම විදිහටත්, නිවන එකම අසංකත ධර්ම විදිහට හඳුන්වන්නේ නිවන අවබෝධ කරගත යුතු දෙයක්, ප්‍රත්‍යක්ෂ කරගත යුතු දෙයක් නිසා, එහි හේතු ප්‍රත්‍ය කිසිවක් නොමැති නිසා. එහෙනම් අපි කතා කළේ දහම් පාසල් අවසාන විභාග පාඩම් හා ප්‍රශ්නෝත්තර සාකච්ඡාව, බුද්ධ ධර්ම හා පාලි භාෂා පරිචය, අභිධර්මයේ මූලික ඉගැන්වීම කියන කොටස, අභිධර්මය හැඳින්වීම හා සතර පරමාර්ථ පිළිබඳ. සතර පරමාර්ථ පිළිබඳව විවිධාකාරයෙන් ප්‍රශ්න අහන්න පුළුවන්. චිත්තචෛතසික රූප නිබ්බාන විදිහට අපි මතක තියාගන්නට අවශ්‍ය වෙනවා. එසේනම් පිරිවෙන දහම් පාසල පාසල අපේ YouTube නාලිකාව මගින් මේ පාඩම් සියල්ලක්ම නරඹන්නට පුළුවන්කම තියෙනවා. ඩවුන්ලෝඩ් කරගන්නටත් පුළුවන්කම තියෙනවා. අපේ නාලිකාව තාමත් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා මතක් කරන ගමන් බෙල් අයිකන් එකත් ඔබලා ඔබේ දුරකථනයටම කෙටි පණිවිඩයකින් දැනගැනීමේ හැකියාවක් තියෙන බව මතක් කරනවා. ඉක්මනින්ම අපි අභිධර්මයේ චිත්ත කොටස සාකච්ඡා කරන්නටත් බලාපොරොත්තු වෙන බව මතක් කරනවා. අපි ඊළඟ පාඩමින් හමු වෙමු. තෙරුවන් සරණයි.